අපට අවලද ගන්න මහත්තුරු ජීවත් වෙන්නේ ජයවර්ධන ලාබිසිංහ හදපු ඉතිහාසය ඇතුලේ. ඇත්ත ඉතිහාසය නෙමෙයි. එසම ඉතිහාසය ගැන කතා කරන අයට අපි කියන්න කම තියෙනවා මොකක්ද ඉතිහාසය? 1988 89 ගැන කතා කරනවානේ. ඒකට වචනයක් පාවිච්චි කරන මොකද්ද 88 භීෂණ සමය. ඔක තමයි ඔයගොල්ලන්ගේ වචනේ. 88 භීෂණ සමය. ඔකට තව කැලලක් දානවා 88 JVP භීෂණ කියලා. 1988 JVP භීෂණක් තිබ්බද? නෑ. භීෂණයක් තිබ්බා 1978 ඉඳලා. ඒ තමයි එක්සත් ජාතිපක්ෂ භීෂණේ. ඒකට මුල් දී ව්‍යාපාරය අපි. එනිසා අපේ ව්‍යාපාරය මර්ධනය කරලා අපේ ව්‍යාපාරයේ නායකයෝ ඝාතනය කරලා අපි වට්ටලා ජයවර්ධන ඉතිහාසයක් ලිව්වා. ඒ ජයවර්ධන ලිපි ඉතිහාසය තමයි මහින්ද රාජපක්ෂ අරගෙන යන්නේ. අන්නේ ජයවර්ධන ලියපු මහින්ද රාජපක්ෂ අරගෙන යන ඉතිහාසයේ ජීවත් වෙන කට්ටිය තමයි ජනතා විමුක්ති පෙරංගහන්නේ ඉතිහාසය කරගන්න යනවාද කියලා. එනිසා අපි කියනෝ අපි ඉතිහාසය ජීවත් වෙන්නෙත් නෑ, ජීවත් වෙන්නේ ඔගොල්ලෝ, හැබැයි ජීවත් වෙන්නේ වැරදි ඉතිහාසයක් ඇතුළේ කියලා. 1980 ජූලි වර්ජනයට කලින් කම්කරුවෙක් ඝාතනය කරා සෝම්පාල කියලා. සෝම්පාල සහෝදරයා ඝාතනය කළා. එහෙමයි පටන් ගත්තේ ඒගොල්ලෝ. දැන් ඒ ඉතිහාසය කවුද කතා කරන්නේ? ඔය කිසි මහත්යෙක් අහන්නේ නැහැ ඉතිහාසය. එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව ඇමතිතුරු මැදිහත් වෙලා කම්කරුවෙක් ඝාතනය කරනවා. 80 ජූලි වර්ජනය ආවා. ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දැම්මා රැකියාවලින් එළියට. සමහරු දිවිනසා ගත්තා. විශාල කාලයක් තිස්සේ රසාන්තු හිටියා. කවුද ඉතිහාසය ගැන කතා කරන්නේ? එහෙමයි පටන් ගත්තේ. ඉන්න අතරුනේ නැහැ 1981 කියව සංවර සභා ඡන්දේ. දිස්ත්‍රික් සංවර සභා ඡන්දේ. ඒ දිස්ත්‍රික් සංවර සභා ඡන්දේදී එක්සත් ජාතිපක්ෂයේ මැර ඇමතිවරු යාපනය ගිහිල්ලා ඡන්ද පෙට්ටි හොරකම් කරලා ඡන්ද පෙට්ටි ගිනි තියලා හංගලා යාපනයේ පුස්තකාල ගිනි තිබ්බා. පටන් ගත්තේ එහෙම. ඒ ඉතිහාසෙ මොකදලා තියෙන්නේ? ඉතිහාසය කතා කරන්නේ නැත්තේ. පටන් ගත්තේ එහෙම. උතුරේ මේ විරසකේ ඇති වෙන්න බලපාපු කාරණා අතර එකක් ඒක. උතුරට කරපු ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත් වීම, මරණකාරී මැදිහත් වීම ජීආර්ගේ පාලනය කරේ. එතකොට මේ රයිල් වික්‍රමසිංහ ඇමති කෙනෙක් ජීආර්ගේ ආණ්ඩුවේ ලොකු ගේලා හිටියේ ආණ්ඩුව ඇතුලේ. එම තමයි ඒගොල්ල පටන් ගත්තේ. සත් දෙවන්ත මරණයක් ජනතා මත අරගෙන ගියා. අයිතිවාසිකම් මිලන ජනතාවට පහර දුන්නා. දවල පත්‍රිකාව ගෙන අප වෙලාවේ අධ්‍යාපන පුද්ගලික කරන කරණය කරන්න එකට එරේව සටන් කරපු ශිෂ්‍යන්ට පහර දුන්නා. දෙවෙන්ත පීඩාවක් සමාජ මත පටවගෙන අරගෙන ගියා. හැබැයි ඒගොල්ලන්ට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන කරනවත් ගන්න බැරි වුණා. අපේ රටේ ආණ්ඩු විවේචන කර බොහෝ දෙනා පහර දෙන්න පටන් ගත්තා. මහාචාර්ය සරච්චන්ද්‍ර පොතක් ලිව්වා ඒ කාලේ ආණ්ඩු විවේචනය කරලා ධර්මිෂ්ඨ සමාජයක් කියලා. එනිසා එක වෙලාවක සරච්චන්ද්‍රයන්ට කාණුවේ දාගෙන ගැහුවා මැරියෝ සරච්චන්ද්‍රයන්ට. ඊළඟට කාන්තා දිනයක් වෙලාවේ කාන්තා පෙළපාලයක් කෙනෙකුට විවියන් ගුණරත්න මහත්මිය ඇතුළු කාන්තාවන්ට පහර දුන්නා මැරියෝ ධම්මල. ඊළඟට සමහර නඩු දින්දු දුන්නම එක්සත් ජාතික පක්ෂයේ මැරියෝ ගිහිල්ලා විනිශ්චයකරුවන්ගේ ගෙවල් ඉස්සරහා හූ කිව්ව ගල් ගැහුව ගෙවල් වලට අධිකරණ බලපෑම් කරා. කාන්තාවන්ට පහර දුන්නා, අන්දේන්ට පහර දුන්නා. ඒ නිසා හැම දිනකටම පහර දෙගෙන ආපු ඉතිහාසයක් නිර්මාණය කරා ජයර ජයවදන. ඊළඟට එන්න අතර උන්නේ මැරෝ පාවිච්චි කරා රන්සතර කිව්වා වගේම ස්ත්‍රී දූෂණයකට ඉරගත්ලාට ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවදීලා අරගෙන සාමනුසුරුකමක් දුන්නේ. ගෝනවල සුනිල්ට සාමනුසුරුකමක් දුන්නේ ජයර ජයවදන ස්ත්‍රී දූෂණයකට. ඒකට තමයි කෙට්ටු කරගත්තේ. මැර ඇමතිවරු මැර කණ්ඩායම් පිරිවරාගෙන ආපු දේශපාලන ගමනක් තිබ්බා. දැන් කවුද ඒ ගමන ගැන කතා කරන්නේ? ඉතිහාසය ගැන කවුද කතා කරන්නේ? ඉතිහාසයට කවුද වග කියන්නේ? ඉතිහාසයට එක්සත් ජාතිපක්ෂ වග කියනවද? ඉතිහාසයට රයිල් වික්‍රමසිංහ වග කියන්න ඕනේ නැද්ද? වග කියන්න ඕන. මේක නරුම සමාජයක්. මේක නරුම කරපු සමාජයක්. නරුම පාලකින සමාජයක්. ඇයි නරුම කියලා කියන්නේ? අර ඔස්කා වයිල් කියන ගත්කතුවරෙක් දාර්ශනිකෙක් බටහිර හිටපු එක වෙලාවක කියලා තිබුණා. නරුමයා කවුද කියලා අහපු වෙලාවක නරුමයා යනු හැම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාය කියලා. නරුමයා යනු හැම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාය. ද අපි සමාජින් එහෙම නෙවෙයි. සමාජ වැඩිපුර හදලා දෙන්නේ කවුද? හැම දෙයකම මිල දන්නා වටිනාකම දන්නේ නැහැ. රයිල් වික්‍රමසිංහ නූරලි තැපල් කන්තෝරේ මිල දන්නා වටිනාකම දන්නේ නැහැ. රයිල් වික්‍රමසිංහ අපේ රටේ ඉඩම් ටිකේ මිල දන්නා වටිනාකම දන්නේ නැහැ. රයිල් වික්‍රමසිංහ තෙල් සංස්ථාවේ විදුලි බල මණ්ඩලයේ මිල දන්නා වටිනාකම දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂත් එහෙම තමයි. ඒගොල්ලෝ වටිනා මිල දන්නා වටිනාකම නොදන්න මිනිස්සු.
विंस्टन चर्चिल की कथावा इंगलती अगमति विंस्टन चर्चिल चर्चिल के विलावक अभी गमन कनकोट अतर मग दिबुर हेम बल्लटम गलगिंगा अतर उनोत् अब गमन अन्नीस अभी मेघ अन्नक अभी लघु गमन क्यानो व्याग्रह पिनी अनकोट अतर मग दिबुर हेम बल्लटम गलगिंगा अभी अतर विनाए अब अवश्य नोत्तर प्रचार दखला इसराटी अब पुलवंक मत